අපේ රටේ පාලකයන් බලයට පත්වන්නට කැසකවන්නේ ඔවුන්ගේ ජනතාවගේ ප්‍රශ්න සැබෑ ප්‍රශ්නයන් අමතක කරලා දාලා ඔවුන්ගේ හදවත්වලට රිංගන්න පුළුවන් ආගම ආගමිකන්තවාදී ජාතිවාදී බව. ඔය කියන කාරණා ටික ජනතාවට දීලා ජනතාව එකිනෙකා එකිනෙකා අතර ભેද බින්න කරලා එකිනෙකා එකිනෙකාට වෛර කරන මට්ටමට හදලා ඊට පස්සේ ඔවුන් සිංහල ඡන්ද ටික වෙනම ලබා ගන්නටත් ද්‍රවිඩ ඡන්ද ටික වෙනම ලබා ගන්නටත් ආගමික වශයෙන් ගත්තාම මුස්ලිම් ඡන්ද ටික වෙනම ලබා ගන්නටත් ඔය ආදිවාසීන් එකිනෙකා එකිනෙකාට රවට්ටමින් බලය ලබා ගන්න ආකාරයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ මොහොත වෙනකොටත් මේ රටේ මේ පාලකයන් ජනතාව ජාතිවාදීව වගේම ආගම්වාදීව ભેද බින්න කරමින් ජනතාව මුලා කරමින් ඔවුන්ගේ බලය ඩැහැගන්ට ජනතා පරමාධිපත්‍ය උදුර ගන්නට වෑයම් කරන මොහොතක්. ඉතින් ඒ මොහොතේදී අපට එහෙම නොකරන සියලු ජාතිකයන් එකතු වෙච්ච සියලු ආගමිකයන් එකතු වෙච්ච සංවිධානයක් හැටියට වගේම ඒ වෙනුවෙන් වෙච්ච හොඳ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරපු සංවිධානයක් තමයි ජාතික ජන බලවේගය. අපි බහුවිධ ආගමික රටක් හැටියටත් බහුවාර්ගික රටක් හැටියටත් ගන්නකොට ඒ වර්ගයන් අතර සහ ආගමිකයන් අතරත සංහිඳියාව ගොඩනගන්න ඕන. ඒ සංහිඳියාව ගොඩනගා ගැනීම සඳහා සෑම ශාස්ත්‍රයකටම අදාළ වන පරිද්දෙන් මේ සියලු ජන කොටස් වලට සර්වසාධාරණ වැඩපිළිවෙලක් හැදෙන්න ඕන, ඒක හදනවා කියන එක මේ ප්‍රතිපත්ති මාලාවේ දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා ජාතික සමගිය හදන්නට පුළුවන්කම තියෙන්නේ මේ ජාතික ජන බලවේගයට පමණයි කියලා කියන කාරණේ අපි මතු කරනවා. ඒ මොකද මේ මෙතෙක් කල හිටපු පාලකයන්ට බැරි වුණා ජාතික සමගිය හදන්නට. අපි දන්නා කාලවකවානුවේ ගත්තාම විශාල අවුරුදු 30ක සිවිල් යුද්ධයක් තිබුණා රටේ, වාර්ගික අර්බුදයක් තිබුණා. ඒ වාර්ගික අර්බුදයේ තුලත් රටේ පාලකයෝ තමන්ගේ බලය වඩා ගන්නට, බලය ස්ථාවර කර ගන්නට මේ වාර්ගිකයන් කුපිත කරවමින් එකිනෙකාට අල්ලස් දෙමින් ඔවුන්ගේ බලය තහවුරු කරගත්ත බව අපි දන්නවා. අපි මේ මොහොතේදී ඉල්ලීමක් කරනවා සුපිලිපන් බව රැක ගන්නට නම් මේ දේශපාලන සංස්කෘතිය තුළ විතරක් නොවේ අපේ මුළුමහත් දේශය තුළම සුපිලිපන් සමාජයක් නිර්මාණය කිරීම සඳහා නම් අපි ජාතික සමගිය අගය කරන, ආගමික සමගිය අගය කරන මිනිසුන් බවට පත්වෙන්න ඕන. ඉතින් ඒ බැවින් ඒ රට මුදවා ගැනීම සඳහා එකම සුදුස්සයි එකම නිස්සයි හැටියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ ජාතික ජන බලවේගයේ දේශීය අපේක්ෂා අවශ්‍ය දේශීය අපේක්ෂකයා වෙච්ච අනුර කුමාර දිසානායක මහත්මයායි කියලා කියන කාරණාව නැවත නැවතත් මතු කරමින් සෙසු අපි ප්‍රබලයයි කියලා මාධ්‍ය වලින් පෙන්වන ඒ ප්‍රබල අපේක්ෂකයන් දෙපොළටම නැති සුපිලිබම් බවක් මේ අනුර කුමාර දිසානායක මහත්මයාට තියෙනවායි කියලා කියන කාරණයක්. ඒ වගේම අවුරුද්දයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරලා පාර්ලිමේන්තුවේ හොඳම මහජනයා වෙනුවෙන් කතා කරපු සක්‍රියම මන්ත්‍රීවරයා හැටියට කරන සමීක්ෂණ වලින් පළවෙනි ස්ථානයේ ඉන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා. ඉතින් ඒ නිසා රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ ඔබගේ දේශය 71 අවුරුද්දක් තිස්සේ ගොඩනගන්නට වැය කළා. හැබැයි මෙතෙක් කල් පාලනය කරපු පාලකයන්ට ඒ දේ කරගන්නට බැරි වුණා නම් ආපහු ඒ ඇත්තන්ට දීමෙන් යලි යලිත් මේක අගාධයකට යනවා මිසක් යහපත් වූ දේශයක් බවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා අපි අත්දැක බලය බැලීමක් කරමු. මේ මෙතෙක් කල් සුසුකන් සම්පූර්ණ කරපු අත්දැකීම් ඇති අනුර කුමාර දිසානායක මැතිතුමාට මාලිමාව ඉදිරියෙන් ඡන්දය ප්‍රකාශ කරලා ඔහුව ජයග්‍රහණ කරලා ඔබේ රට දිනවන්න.